මිනීමරුම් ගැන හොයන්න කියවන්න ආසාවක් තිබ්බ කෙනෙක්ට එකපාරම මිනීමරුවෙක් වෙන්න හිතෙන්න පුළුවන්ද? කොරියාවේ බූසන්වල ජීවත් වුණ තරුණියෙක්ට එකපාරම හිතෙනවා මිනීමරුමක් කරලා බලන්න ඕනි කියලා. ඒක නිසා කාටවත් කරදරයක් කරලා නැති තවත් අහිංසක තරුණියෙක්ට එයාගේ අතින් මැරෙන්න සිද්ධ වෙනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ මිනීමරුම් වලට තිබ්බ ආසාව හින්දම මිනීමරුමක් කරලා බලපු ජං යූ ජං ගැන. ජං යූ ජං කියලා කියන්නේ සවුත් කොරියාවේ බුසාන් වල ජීවත් වුණ අවුරුදු 23ක් වයස ගෑණු ළමෙක්. එයාට යන්තම් අවුරුද්දක් විතර වෙද්දී යූ ජන්ගේ අම්මා එයාව සහ එයාගේ තාත්තව දාලා ගිහින් තියෙනවා. එයාට අවුරුදු 6ක් විතර වෙද්දී එයාගේ තාත්තත් එයාව අතෑරලා දාලා තියෙනවා. ඉතින් ඒ කාලේ ඉඳන් යූ ජන්ට ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙන්නේ එයාගේ ආච්චි සහ සීයා එක්ක. ඒත් තවත් ටික දවසක් යද්දී යූ ජන්ගේ ආච්චිත් නැති වෙලා තියෙනවා. ඉතින් එතනින්දන් යූ ජන් ජීවත් වෙලා තියෙන්නේ එයාගේ සීයාත් එක්ක. ඉතින් ඔයාලට තේරෙන්නේ නැති මේ ජං යූ ජන්ගේ ළමා කාලේ නම් එච්චරම හොඳ එකක් වෙලා නැහැ කියලා. ඒ වගේම තමයි මේ යූ ජන් ඒ තරම්ම සමාජශීලී කෙනෙක් වෙලත් නැහැ. ගොඩක් අය යූ ජන්ව දැකලා තියෙන්නේ සෑහෙන අමුතු ළමයෙක් විදියට. කොහොමරි හයිස්කූල් එකෙන් අවුට් වුණාට පස්සේ යූ ජන් කොලේජ් එකකට යන්න කොලේජ් එන්ට්‍රන්ස් එක්සෑම් එක ලියලා තියෙනවා. ඒත් ආයේ කොලේජ් එන්ට්‍රන්ස් එක්සෑම් එක ෆේල් වුණ හින්දා එයාට කොලේජ් එකට යන්න පුළුවන්කමක් තිබිලා නැහැ. ඒකත් එක්ක යූජන්ට සමාජෙත් එක්ක තිබ්බ පොඩි හරි සම්බන්ධය නැති වෙලාම ගිහින් තියෙනවා. එයා හුරු වෙලා ඉඳලා තියෙනවා කිසිම කෙනෙක්ට කතා නොකර තමන්ගේ කාමරේ ඇතුළටම වෙලා ඉඳා. මේ කාලේ අතරතුර යූජන්ගේ අවධානය ට්‍රූ ක්‍රයිම් පැත්තට යොමු වෙලා තියෙනවා. එයා ට්‍රූ ක්‍රයිම් සම්බන්ධ පොත් සහ ආටිකල්ස් කියවන්න වගේම ඩොකියුමෙන්ටරිස්, ෆිල්ම්, ටීවි සීරීස් වගේ දේවල් බලන්නත් හුරු වෙලා තියෙනවා. ඒත් එයාගේ මේ ආසාව ටිකින් ටික රිසර්ච් එකක් බවට පත් වෙලා තියෙනවා. කෙනෙක්ව මරන්නේ කොහොමද, කෙනෙක්ව මරලේ මිනිය හංගන්නේ කොහොමද වගේ දේවල් ගැන එයා සෑහෙන්න හොයලා තියෙනවා. ඉතින් ඒවත් එක්ක එයාට ඕන වෙලා තියෙනවා කාව හරි මරලා බලන්න. යූ ජන්ගේ වචනවලින් මේක කියනවනම් එයාට ඕන වෙලා තියෙනවා කාව හරි මරණ එක දැනෙන්නේ කොහොමද කියලා බලන්න. ඉතින් මේ ජන් යූ ජන් ගැන ප්‍රසිද්ධ වෙන්නේ ට්‍රූ ක්‍රයිම් බලපු හින්දා මිනී මරන්න හිතුන කෙනෙක් විදිහට. ඒත් සමහරු කියනවා එයා මේ ට්‍රූ ක්‍රයිම්ස් ගැන හොයන්න බලන්න ඇත්තේ හරියට මිනී මරුමක් කරන්නේ කොහොමද කියලා අදහසක් ගන්න කියලා. මොකද අපි කොච්චර ට්‍රූ ක්‍රයිම්ස් ගැන හෙව්වත්, ඒ ගැන කොච්චර කියෙව්වත් අපිට හිතෙන්නේ නැහැනේ මිනිහක් මරලා බලන්න ඕන කියලා. අපිට හැම වෙලේම හිතෙන්නේ ඇයි මේ මිනිස්සු මේ වගේ දේවල් කරන්නේ කියලා. ඉතින් මේකත් අර වීඩියෝ ගේම්ස් ගැවුවට පස්සේ මිනී මරන්න හිතෙනවා කියලා කියන කතාව වගේම කතාවක්. ඉතින් ඔයාලට මේ කතාව ඉස්සරහට යද්දි තේරෙයි ඇත්තටම මෙයාගේ මානසිකත්වය කොයි වගේ මානසිකත්වයක්ද, එයා ඇත්තටම ඇයි මේ දෙයට යොමු වෙලා තියෙන්නේ කියලා. කොහොම හරි මේ අදහසත් එක්ක යූ ජන්ට ඇවිල්ලා තියෙන පළවෙනි ප්‍රශ්නේ තමයි තමන් මරන්නේ කාවද කියන එක. මේ ගැන කල්පනා කරද්දීට මතක් වෙලා තියෙනවා කොරියාවේ ටියුටර්ස්ලා හොයන්න පාවිච්චි කරන ඇප් එකක්. ඉතින් මේ ඇප් එකේ එක එක ටියුටර්ස්ලා රෙජිස්ටර් වෙලා ඉන්නවා. කවුරු හරි අම්මා කෙනෙක්ට ඕනේ නම් තමන්ගේ දරුවට උගන්වන්න ටියුටර් කෙනෙක් හොයාගන්න එයාට පුළුවන් මේ ඇප් එක පාවිච්චි කරන්න. ඉතින් යූ ජන් හිතලා තියෙනවා මේ ඇප් එක පාවිච්චි කරලා ටියුටර් කෙනෙක්ව ගෙන්නගෙන එයාව මරන්න. ඊට පස්සේ එයාර ඇප් එකට ගිහිල්ලා තමන්ට ගොදුරු කරගන්න සුදුසු ටියුටර් කෙනෙක්ව හොයාගෙන තියෙනවා. එයා තෝරගෙන තියෙන්නේ ඉංග්ලිෂ් ටියුටර් කෙනෙක්ව. එයා ගැන විස්තර මාධ්‍යවල පළවෙනවට එයාගේ පවුලය කැමති වුණේ නැති හින්දා අපට ඒ ටියුටර්ගේ නම නම් දැනගන්න ලැබෙන්නේ නැහැ. කතාව කරගෙන යන්න ලේසි වෙන්න මම මේ ටියුටර්ව හනා කියලා හඳුන්වන්නම්. මේ හනා කියලා කියන්නේ ඉස්කෝලේ ළමයින්ට ඉංග්ලිෂ් උගන්නපු එවෙද්දි යුනිවර්සිටි එකක ඉගෙන ගනිමින් ඉඳපු ගෑන් ළමයෙක්. සාමාන්‍යයෙන් කොරියාවේ ඉංග්ලිෂ් ටියුටර්ස්ලට සෑහෙන හොඳ ඉල්ලුමක් තියෙනවා. ඒක නිසා හනාටත් නිතරම ළමයින්ගේ අම්මලා කතා කරලා තියෙනවා තමන්ගේ ළමයාටත් ක්ලාස් එකක් කරගන්න හඳා. කොමරි යූ ජන් කරලා තියෙන්නේ මිඩල් ස්කූල් ළමයෙක්ගේ අම්මා කෙනෙක් විදියට හනාට කතා කරන එක. ඒත් යූ ජන්ගේ ඇඩ්‍රස් එක තමන් ඉන්න පැත්තට ටිකක් දුර හින්දා හනායේ ක්ලාස් එක කරන්න කැමති වෙලා නැහැ. ඒත් යූ ජන් දිගින් දිගටම හනාගෙන් ඉල්ලලා තියෙනවා තමන්ගේ දුවට උගන්වන්න එන්න කියලා. එයා කියලා තියෙනවා හනාට එන්න බැරි නම් තමන් හනාගේ අපාර්ට්මන්ට් එක ළඟට දුවව ගෙනල්ලා ඇරලවන්නම් කියලා. අන්තිමේදී හනා එකඟ වෙලා තියෙනවා ඒ ක්ලාස් එක කරන්න. හනාව කැමති කරගත්තට පස්සේ යූ ජන් කරලා තියෙන්නේ තමන්ගේ පෙනුම ටිකක් වෙනස් කරගන්න එක. මොකද හනාට බැලූ බැල්මට එයාව මිඩල් ස්කූල් එකේ කෙනෙක් විදිහට පේන්න ඕනේ හින්දා. මේ විදිහට 2023 මැයි 26 වෙනි සිකුරාදා හවස 6ට විතර යූ ජන් ගිහින් තියෙනවා හනාගේ අපාර්ට්මන්ට් එකට. එයා ස්කූල් යුනිෆෝම් එකක් ඇඳලා කණ්ණාඩි දෙකක් දාලා මාස්ක් එකකුත් දාගෙන තමයි හනාගේ ගෙදරට යන්නේ.
එකත් එක්ක බැලූ බැල්මට එයා ඉස්කෝලේ ළමයෙක් නෙවෙයි කියලා නම් කාටවත් හිතෙන්නේ නැහැ. ඉතින් හනා තමන්ගේ අපාර්ට්මන්ට් එකේ දොර ඇරලා යුජන්ව ඇතුළට අරගෙන තියෙනවා. යුජන් විනාඩි කීපයක් අරගෙන තියෙනවා හනා මේ අපාර්ට්මන්ට් එකේ ඉන්නේ තනියම කියන එක තහවුරු කරගන්න. ඒක තහවුරු කරගත්ත ගමන් තමන් හංගගෙනව පිහිය එළියට ගත්ත එයා ඒකෙන් හනාට ඇනගෙන ඇනගෙන යන්න පටන් අරගෙන තියෙනවා. රිපෝට්ස් වල තියෙන විදියට යුජන් හනාගේ බෙල්ලේ එකම තැනට විතරක් 25කට වඩා ඇනලා තියෙනවා. ඊට අමතරව එයා හනාගේ ශරීරයේ තවත් එක එක තැන්වලට පිහියෙන් ඇනලා තියෙනවා. ඊට පස්සේ එයා ටික වෙලාවක් ඒ අපාර්ට්මන්ට් එකේම ඉඳලා තියෙනවා. ඊට පස්සේ එයාට ඕන වෙලා තියෙනවා මේ මිනිහා හංගන්න. ඉතින් යුජන් මුලින්ම කරලා තියෙන්නේ තමන්ගේ ඇඳුමේ ලේ ගැවුන හින්දා හනාගේ ක්ලෝසෙට් එකෙන් එයාගේ ඇඳුමක් අරගෙන ඇඳගන්න එක. ඒකත් ඇඳගෙන එයා කඩේට ගිහින් තියෙනවා ට්‍රෑෂ් බෑග්ස් වගේයක් ගන්නවා. අපාර්ට්මන්ට් එකට ඇවිල්ලා ආයෙත් ටික වෙලාවකින් එයා ආපහු ගිහින් තියෙනවා බ්ලීච් වගේයක් ගන්නවා. ඊට පස්සේ ආයෙත් එළියට ගිය එයා ලගේජ් එකක් අරගෙන ඇවිත් තියෙනවා. මේ හැමදේම ඒ ළඟපාත තිබ්බ CCTV කැමරාවල සටහන් වෙලා තියෙනවා. ඒත් ඒක යුජන්ට ගානක් ගිහින් නැහැ. කොහොමරි එදා රෑම යුජන් කරලා තියෙන්නේ හනාගේ බොඩි එක කෑලි කෑලි වලට කපන එක. ඒත් ඉතින් ඒ කෑලි ඔක්කොම නම් අර ලගේජ් එකට දාන්න පුළුවන්කමක් තිබිලා නැහැ. ඒක නිසා යා තීරණය කරලා තියෙනවා ඒ කෑලි වලින් කොටසක් ඉස්සලාම අරගෙන යන්න. ඉතින් යුජන් හනාගේ බොඩි එකේ කෑලි ටිකක් දාගත්ත ලගේජ් එකත් අරගෙන එළියට ගිහින් ටැක්සි එකකට කතා කරලා තියෙනවා. ඒ වෙද්දි වෙලාව පාන්දර 3ට වගේ ඇති. කොහොමරි අර ලගේජ් එක ටැක්සි එකේ ඩිගේට දැම්මට පස්සේ යුජන් ටැක්සි එකේ පිටිපස්සේ සීට් එකේ වාඩි වෙලා තියෙනවා. එයා ටැක්සි එකේ ඩ්‍රයිවර්ට කියලා තියෙන්නේ එයාව නක්ඩොන් කියන ගඟ හරියේ තියෙන හෝපෝ ස්ටේෂන් එකට දාන්න කියලා. කොහොමහරි මේ ස්ටේෂන් එක හරියෙන් බැහැලා නක්ඩොන් ගඟ ළඟ තියෙන ටිකක් කැලෑබද ප්‍රදේශයකට ගිය යුජන් කරලා තියෙන්නේ හනාගේ ශරීරයේ කොටස් ටික එතෙන්ට විසි කරලා දාන එක. ඉතින් යුජන් ඇත්තටම හිතන්නේ තමන්ගේ ප්ලෑන් එක හොඳින් සිද්ධ වෙනවා කියලා. එයා හිතලා තියෙනවා අර ටැක්සි ඩ්‍රයිවර් කොහෙත්ම එයාව සැක කරන්නේ නැති වෙයි කියලා. ඒත් ඇත්තටම ඒ ටැක්සි ඩ්‍රයිවර්ට යුජන් ගැන සැකයක් ඇති වෙලා තියෙනවා. ඉතින් එයා කරලා තියෙන්නේ පොලිසියට කෝල් කරලා මේ අමුතු ගෑනු ළමයා ගැන කියන එක. ඒ වගේම තමයි පස්සේ දැනගන්න විදියට හනාගේ අපාර්ට්මන්ට් එක ළඟදී තවත් කෙනෙක් එයාව දැකලා තියෙනවා. ඒ කෙනා කියන විදියට යුජන් අර ලගේජ් එකත් එක්ක තව ට්‍රෑෂ් බෑග්ස් වගේක් එළියට අරගෙන ඇවිත් තියෙනවා. ඒ වගේ තිබිලා තියෙන්නේ ලේ ගෑවුන බ්ලැන්කට් සහ ලෙගින්ස් වගේ දේවල්. එයා ඒවා අපාර්ට්මන්ට් එක ළඟ පහළ තියෙන ට්‍රෑෂ් බින් එකකට දාලා තමයි එතනින් ගිහින් තියෙන්නේ. කොහොමරි එතන ඉඳපු කෙනාට පෙන්නලා තියෙනවා අර බෑග් වල තියෙන්නේ ලේ ගෑවුන රෙදි වගේක් කියලා. ඉතින් කොහොමහරි අර ටැක්සි ඩ්‍රයිවර් ලබා දුන්න තොරතුරු වලට අනුව පොලිසියට පුළුවන් වෙනවා යුජන්ව වගේම එයා අර විසි කරපු හනාගේ ශරීර කොටස් ටිකත් හොයාගන්න. පොලිසිය යුජන්ගෙන් මුලින්ම අහන ප්‍රශ්නේ තමයි අර ශරීර කොටස් ටික කාගේද, ඔයා කාවද මැරුවේ කියන එක. පොලිසියෙන් තමන්ව හොයාගෙන ආවත් යුජන් නම් කිසිම කලබලයක් පෙන්නලා නැහැ. එයා බොහොම සන්සුන්ව තමයි හැසිරීලා තියෙන්නේ. එයා පොලිසියට දීලා තියෙන පළවෙනි උත්තරේ මේ වගේ එකක්. එයා කියලා තියෙනවා තමන් ප්‍රෙග්නට් වුණ බව සහ තමන්ට ගෙදරදිම බබෙක් හම්බුණ බව. ඊට පස්සේ තමන්ට දැම්ම අම්මා කෙනෙක් වෙන්න ඕනේ නැති හින්දා වගේම තමන්ට ඒ වෙලාවෙ ආව සයිකෝටික් බ්‍රේක් ඩවුන් එකකුත් එක්ක තමන්ගේ බබාව මරලා දැම්ම කියලා. එයා කියන විදිහට අර ශරීර කොටස් ඒ බබාගේ. ඒත් ඒක එච්චරම සාර්ථක බොරුවක් වෙන්නේ නැහැ. මොකද හනාගේ ID එකත් අර ශරීර කොටස් ළඟම තිබිලා පොලිසියට හම්බෙලා තියෙන හින්දා. ඒකෙන් පොලිසියට පුළුවන් වෙලා තියෙනවා මේ ශරීර කොටස් අයිති කාටද කියලා අදහසක් ගන්න. ඒ නැත්තත් මේ ශරීර කොටස් අයිති බබෙක්ට නෙවෙයි කියලා හොයාගන්න පොලිසියට එච්චර අමාරු වෙන්නේ නැහැ. ඒ වගේම තමයි යුජන් ප්‍රෙග්නන්ට් වෙලා හිටියේ නැහැ කියලා හොයාගන්නත් එච්චර අමාරු වෙන්නේ නැහැ. ඒ කොහොම වුණත් යුජන් සෑහෙන විශ්වාසකින් තමයි පොලිසියට මේ බොරුව කියලා තියෙන්නේ. කොහොමරි මේකෙන් පස්සේ යුජන්ව පොලිසියෙන් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඒ වගේම ID එකෙන් අර ශරීර කොටස් කාගේද කියලා දැනගත්තට පස්සේ පොලිසියෙන් ගිහින් තියෙනවා හනාගේ අපාර්ට්මන්ට් එකට. එතනදී එයාලට ඉතුරු ශරීර කොටස් සහ තවත් සාක්ෂි සෑහෙන ප්‍රමාණයක් හම්බෙනවා. මේ දේවල් වලින් පස්සේ එයාලා ආයෙත් යුජන්ගෙන් ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. එයාලා යුජන්ට කියනවා මේ ශරීර කොටස් බබෙක්ගේ නෙවෙයි හනාගේ කියලා එයාලා දන්නවා දැන්වත් ඇත්ත කියන්න කියලා. මේ වෙලාවේ යුජන් එකපාර
පාරටම කෑගහන්න පටන් අරගෙන තියෙනවා. එයා කියලා තියෙනවා තමන්ගේ බඩරි දෙනවා තමන් මැරෙන්න යන්නේ කියලා. ඉතින් පොලිසිය අය එයාව හොස්පිටල් එකකට අරගෙන ගිහින් තියෙනවා. ඒත් මේක එයාගේ තවත් රඟපෑමක් විතරයි. ඊට පස්සේ එයාලා යූජන්ව ආයෙත් පොලිසියට අරගෙන ඇවිල්ලා ප්‍රශ්න කරන වැඩේ පටන් අරගෙන තියෙනවා. මොකද පොලිසියට දැනගන්න ඕනේ වෙනවා යූජන් ඇයි හනාව මැරුවේ කියන එක. කොහොමරි මේ අතරෙම පොලිසිය අය යූජන්ගේ ෆෝන් එක චෙක් කරනවා. ඒකේ සර්ච් හිස්ටරි එක බලද්දීලාට පේනවා යූජන් සෑහෙන්න මිනිහක් හංගන විදිය ගැන හොයලා තියෙනවා කියලා. ඒ වගේම තමයි එයා සෑහෙන්න මිනිමරුම් සම්බන්ධ ඩොකියුමන්ටරිස් බලලා තියෙන බවත් පොලිසියෙන් හොයාගන්නවා. ඒ වගේම එයාලට යූජන්ගේ ෆෝන් එකේ තවත් විශේෂ දෙයක් දකින්න හම්බෙනවා. ඒ විශේෂ දේ තමයි මේ ෆෝන් එක සම්පූර්ණයෙන්ම හිස් වෙලා තියෙන එක. ඒ කියන්නේ මේ ෆෝන් එකේ කිසිම කෙනෙක්ගේ කන්ටැක් එකක් තිබිලා නැහැ. ඒ වගේම තමයි යූජන්ගේ ෆෝන් එකට කිසිම කෙනෙක්ගෙන් කෝල් එකක්වත් අඩුම ගානේ මැසේජ් එකක්වත් ඇවිල්ලා නැහැ. එයාට කිසිම සෝෂල් මීඩියා අකවුන්ට් එකක් තිබිලත් නෑ. ඉතින් 2023 අවුරුද්දේ කෙනෙක් ඒ විදිහට ඉන්න එක පොලිසියට සෑහෙන අමුතු විදිහට තමයි පෙන්ලා තියෙන්නේ. ඉතින් ඔයාලට තේරෙනවා ඇති යූජන්ට කිසිම යාළුවෙක්වත් පවුල කෙනෙක්වත් ඉඳලා නෑ කියලා. කතාවේ මුලදීම අපි දැනගත්තා යූජන්ට පවුල කෙනෙක් විදිහට ඉඳලා තියෙන්නේ එයාගේ සීයා විතරයි කියලා. යූජන්ගේ ඉස්කෝලේ ඉඳපු අය කියන විදිහට කවුරුත් යූජන්ට බුලි කරලා නෑ. එයාව කවුරුත් කොන් කරලා නෑ. එයාම තමයි සමාජෙන් අයින් වෙලා ඉඳලා තියෙන්නේ. එයාලා කියන විදිහට කවුරු හරි හායි කිව්වොත් යූජන් කරන්නේ ඒක ගණන් ගන්නේ නැතුව Tamanට ඇහුනේ නෑ වගේ යන එක. කවුරු හරි කෙනෙක් මොකක්ම හරි අත්‍යවශ්‍ය දෙයකට යාට කතා කරත් යූජන් කරලා තියෙන්නේ ඒක ඇහුනේ නෑ වගේ ඉන්න එක. ටීචර් කෙනෙක් කතා කරත් එයා ඔව් නෑ වගේ සරල උත්තරවලට වඩා දෙයක් කතා කරලම නෑ. ඉස්කෝලේ ඇල්ලා ගෙදර ගියාට පස්සෙ යා කරලා තියෙන්නේ Tamanගේ කාමරෙට වෙලා ඉන්න එක විතරයි. එයාගේ අසල්වාසීන්ටත් එයාව දකින්න හම්බෙලා තියෙන්නේ සෑහෙන අඩුවෙන්. හැබැයි යූජන් කතා කරන සමහර අවස්ථා තිබිලා තියෙනවා. සාමාන්‍යයෙන් අපි කඩේකට ගිහිල්ලා බඩුවක් ගත්තට පස්සේ ඉතුරු රුපියලක් දෙකක් වගේ හම්බුනේ නෑ කියලා ඒක ඉල්ලන්න යන්නේ නෑනේ. ඒත් මේ හැම වෙලාවකම නිශ්ශබ්දව ඉන්න කාටවත් කතා කරන්නේ නැති යූජන්ට පුරුද්දක් තිබිලා තියෙනවා. තමන් කඩේට ගිහිල්ලා බඩුවක් ගත්තට පස්සේ තමන්ට පොඩි ගාණක් හරි ඉතුරු හම්බුනේ නැත්තම් ඒක ඉල්ලන්න. එයා ඒ ඉතුරු සල්ලි ඉල්ලන්න පුරුදු වෙලා ඉඳලා තියෙන්නේ අර කඩේ මුදලාරිට කෑ ගහලා බැනලා බොහොම සැර විදියට. ඒ වගේම තමයි යූජන්ගේ ඉස්කෝලය කියන විදියට එයාට පුරුද්දක් තිබිලා තියෙනවා කර්ටන්ස් පිටිපස්සට වෙලා නිකරුණේ හිටගෙන ඉන්න. එහෙම නැත්තම් කර්ටන් එකක් පිටිපස්සේ ඉඳගෙන මොනෝ හරි කන්න. ඉතින් පොඩි කාලේ ඉඳන්ම එයා හැම වෙලාවකම ඉඳලා තියෙන්නේ තනියෙන්. එයාට කිසිම යාළුවෙක් ඉඳලා නැහැ. කොහොම හරි මේ යූජන් ඉගෙන ගන්න දක්ෂකමක් පෙන්නපු කෙනෙකුත් නෙවෙයි. අනිත් අය කියන විදිහට එයාලා කවදාවත් යූජන්ගේ මූණෙන් කිසිම හැඟීමක් දැකලා නැහැ. ඒ කියන්නේ දුකක්වත් තරහක්වත් සතුටක්වත් එහෙම කිසිම හැඟීමක් එයාගෙන් දකින්න හම්බෙලා නැහැ. අන්තිමේදී කොහොම හරි යූජන් 2018 හයිස්කූල් එකෙන් ග්‍රැජුවේට් වෙලා තියෙනවා. ඊට පස්සේ කරන්න ඕනේ මොකද්ද කියලා එයාට කිසිම අදහසක් තිබිලා නැහැ. එයා තමන්ගේ සීයට කියලා තියෙන්නේ තමන් ගවර්මන්ට් එක්සෑම් එකකට පාඩම් කරනවා කියලා. කාමරේ ඇතුළටම වෙලා ඉන්න එකට එයාගේ එක්ස්කියුස් එක වෙලා තියෙන්නේ ඒක. ඒ කාලේ අතරතුර අවශ්‍ය හැමදේම යූජන්ට එයාගේ සීයාගෙන් හම්බෙලා තියෙනවා. කොහොම හරි යූජන් ඒ කියන එක්සෑම් එක කරන්න නම් ඉංග්‍රීසි වලට දක්ෂ වෙන්න ඕනේ. ඒත් ඇත්තටම යූජන්ට ඉංග්‍රීසි ලියන්න කියවන්න එච්චරම ලොකු හැකියාවක් තිබිලා නැහැ. ඉතින් සමහරු කියනවා එයා ඉංග්‍රීස් ටියුටර් කෙනෙක්වම මරන්න තෝරගන්න ඇත්තේ ඒක නිසා වෙන්න පුළුවන් කියලා. තවත් දෙයක් තමයි ඉස්කෝලෙන් අයින් වුණාට පස්සේ යූජන් ගොල්ෆ් කැඩි කෙනෙක් විදිහට ජොබ් එකකට ඇප්ලයි කරලා තියෙනවා. එයා තමන්ගේ CV එක යවලා ඒකත් එක්කම මැසේජ් එකකුත් යවලා තියෙනවා. ඒ මැසේජ් එකේ තිබිලා තියෙන්නේ මේ වගේ දෙයක්. මම කොලේජ් එන්ට්‍රන්ස් එක්සෑම් එකට ලෑස්ති වෙනවා. මම ක්‍රියාශීලීව ඉන්න අලුත් කයව අඳුරගන්න කැමති කෙනෙක්. ඒක නිසා තමයි මට මේ ජොබ් එක ට්‍රයි කරලා බලන්න හිතුනේ. ඉතින් ටික දවසකට පස්සේ ඒ ඉන්ටර්විව් එකට අදාළව යාලා යූජන්ට කෝල් එකක් අරන් තියෙනවා. ඒත් ඒ වෙලාවේ යූජන් කරලා තියෙන්නේ මුකුත්ම කියන්නේ නැතුව නිශ්ශබ්දව ඉන්න එක. කෝල් එක ගත්ත කෙනා එයාගෙන් එක එක ප්‍රශ්න ඇහුවත් එයා ඒ කිසිම ප්‍රශ්නකට උත්තර දීලා නැහැ. ඉතින් ඒක හින්දා එයාට රස්සාව හම්බෙලා නැහැ. හැබැයි යාට රස්සාව හම්බෙලා නැහැ කියලා දැනගත්ත ගමන්ම එයා සෑහෙන කලබල වෙලා තියෙනවා. එයා අර මිනිස්සුන්ට කතා කරලා එයාලගෙන් අහලා තියෙනවා ඇයි මාව ගත්තේ නැත්තේ කියලා. ඉතින් මේ යූජන් ටිකක් අමුතු කෙනෙක් කියලා තේරුණ හින්දම එයාලට ඕනේ වෙලා නැහැ එයාගේ හිත රිදවන්න. ඒක නිසා එයාලා කියලා තියන්නේ අපි මේ රස්සාවට හොයන්නේ හොඳට ඉංග්‍රීසි පුළුවන් කෙනෙක්. ඒක නිසා තමයි ඔයාව ගන්න උනේ නැත්තේ කියලා.
ඉතිං සමහරු කියනවා යුජන්ට ඉංග්‍රීසි පුළුවන් අයත් එක්ක ඉරිසියාවක් එමනත්තං තරහක් ඇතිවෙන්න ඇත්තේ මේ වගේ දේවල් හින්දා වෙන්න ඇති කියලා. ඒක නිසාම වෙන්න ඇති එයා හනාව මරන්න තෝරගන්න ඇත්තේ. ඔයාලට මතක ඇති යුජන්ගේ මුලින්ම පොලිසිය ප්‍රශ්න කරද්දී කිව්වේ තමන්ට ළමයෙක් හම්බුණා මේ ළමයාගේ ශරීර කොටස් කියලා. එතේ බොරුව එයාට කරගෙන යන්න පුළුවන් වෙන්නේ නැහැ. මොකද පොලිසියෙන් ඒ කොටස් හනාගේ කියලා හොයාගන්න හින්දා. ඒකත් එක්ක යුජන් තමන්ගේ බොරුව ආයෙත් වෙනස් කරනවා. මේ පාර එයා කියනවා ඔය ගෑනු ළමයව මැරුවේ මම නෙවෙයි වෙන කෙනෙක්. ඒ මිනිහ හංගන්න මාව කුලියට ගත්ත කියලා. ඒ වෙලාවේ පොලිසියෙන් එයාගෙන් අහනවා එතකොට මේ මිනිහ මරපු කෙනා මේක හංගනවට ඔයාට මොනවද දෙනවා කිව්වේ කියලා. ඒ වෙලාවේ යූජන් කියන්නේ එයාලා තමන්ට හනාගේ අයිඩෙන්ටිටි එක දෙන්න පොරොන්දුනා කියලා. මේ කතාව ඇහුවට පස්සේ ගොඩක් මානසික වෛද්‍යවරු කියන්නේ මේක බොරුවක් වුණත් මේකෙන් යූජන්ගේ ඔළුවේ තිබ්බ දෙයක් එළියට එනවා කියලා. එයාට ඕනේ කමක් තිබිලා තියෙනවා හනා වගේ වෙන්න. එයාට හනා ගැන ඉරිසියාවක් තිබිලා තියෙනවා. තවත් දෙයක් තමයි පොලිසියෙන් හොයාගෙන තියෙනවා මේ මිනීමරුම කරන්න කලින් යූජන් හෙල්ප්ලස් කියන කොරියන් මූවි එක කීප වතාවක්ම බලලා තියෙනවා කියලා. ඉතින් මේක කොරියන් ට්‍රිලර් මූවි එකක්. මේ කතාවේ තියෙන්නේ එක කපල් එකක් නගරෙක ඉඳන් කොරියාවේ ටිකක් ගම්බද පැත්තකට යනවා හස්බන්ඩ්ගේ අම්මයි තාත්තයි බලන්න. ඒ අතරමඟදී එයාලා නතර වෙනවා කොෆි එකක් බොන්න. හස්බන්ඩ් ආයෙත් වාහනේට එද්දී එයාගේ වයිෆ් වාහනේ නැහැ. එයා කෝල් ගත්තට වයිෆ් කෝල්ස් ආන්සර් කරන්නෙත් නැහැ. එයාව කොහෙවත් හොයාගන්න බැරි නිසා හස්බන්ඩ් ආයෙත් යනවා එයාලා ඉඳපු නගරෙට. එයා තමන්ගේ වයිෆ් කලින් ඉඳපු අපාර්ට්මන්ට් එකට ගිහින් බැලුවත් එතනත් හැමදේම අවුල් වෙලා තියෙන්නේ. ඊට පස්සෙ යා කරන්නේ පොලිස් ඔෆිසර් කෙනෙක් වෙන තමන්ගේ කසින්නෝ මේකට සම්බන්ධ කරගන්න එක. අන්තිමේදී යාලට හොයාගන්න පුළුවන් වෙනවා එයාගේ වයිෆ් අනිත් ගෑනු අයගේ අනන්‍යතාවයන් හොරකම් කරන කෙනෙක් කියලා. ඒ කියන්නේ එයා බොහෝ දුරට මිනිමරුවෙක්. ඉතින් මේක තමයි යූජන්ගේ කැමතිම මූවි එක වෙලා තියෙන්නේ. මේකත් එක්ක සමහර අය කියනවා හැම වෙලාවකම යූජන්ට තමන්ට තියෙනට වඩා හොඳ ජීවිතයක් ඕන වෙන්නේ නැති කියලා. එහෙම නැත්නම් එයාට වෙන කෙනෙක්ගේ ජීවිතයක් ඕන වෙන්නේ නැති කියලා. ඒ වගේම සමහරු කියනවා යූජන්ට තමන් කැමතිම මූවි එක ඇත්ත ලෝකේ ප්‍රතිනිර්මාණය කරන්න හිතුන වෙන්නත් පුළුවන් කියලා. ඒ කොහොම වුණත් යූජන් ගැන බලපු මානසික වෛද්‍යවරුණන් කියන්නේ එයා කියන කිසිම දෙයක් විශ්වාස කරන්න බෑ කියලා. කොමාරි පොලිසිය යූජන්ගේ දෙවනි බොරුව පිළිගන්නෙත් නැහැ. මොකද හම්බෙලා තියෙන සාක්ෂි වලින් එයාලට හොඳටම පේනවා මේ මිනිමරුම කරලා තියෙන්නේ යූජන්ම තමයි කියලා. ඊට පස්සේ යූජන් කියනවා තමන් සහ හනා අතරේ රණ්ඩුවක් සිද්ධ වුණා. ඒ රණ්ඩුව අතරේ තමයි මේ දේ සිද්ධ වුණේ කියලා. ඒත් ඒ කතාව පොලිසියෙන් පිළිගන්නේ නැහැ. මොකද දැන් එයාලා හොයාගෙන තියෙන්නේ යූජන් ඉංග්ලිෂ් ටියුටර් කෙනෙක් අවශ්‍ය අම්ම කෙනෙක් විදිහට කතා කරලා හනාව රවට්ටපු බව. මේ දේවල් වලින් පස්සේ පොලිසිය කරන්නේ යූජන්ගේ පවුල අය කවුද ඉන්නේ කියලා බලන එක. ඒකත් එක්ක එයාලට පුළුවන් වෙනවා යූජන්ගේ සීයව හොයාගන්න. ඉතින් එයාලා සීයට කතා කරලා එයාව පොලිසියට ගෙන්නගෙන තියෙනවා. කොහොම හරි පොලිසියෙන් යූජන්ගේ සීයට කියලා තියෙනවා යූජන්ට කතා කරලා සිද්ධ වුණ දේ ගැන ඇත්ත කියන්නේ එයාව කැමති කරවල දෙන්න කියලා. ඉතින් සීයා යූජන්ව හම්බෙලා එයාගෙන් ඉල්ලලා තියෙනවා කරුණා කරලා සිද්ධ වුණ දේ පොලිසියට හරියට කියන්න කියලා. ඉතින් සීයාගේ මේ ඉල්ලීමෙන් පස්සේ යූජන් තමන් මේ හැමදේම කරපු විදිය ගැන පාපොච්චාරණය කරලා තියෙනවා. පස්සේ පැවැත්වුණ ඉන්ටර්විව් එකකදී යූජන්ගේ සීයා හනාගේ පවුලෑගෙන් සමාවරන් තියෙනවා. එයා කියලා තියෙනවා තමන්ට යූජන්ව හරියට හදාගන්න බැරි වුණ නිසා තමයි මේ දේ සිද්ධ වුණේ කියලා. ඒත් ඉතින් එයාලගේ අසල්වාසියෝ කියන විදිහට යූජන්ගේ සීයා සෑහෙන හොඳ කෙනෙක්. එයා යූජන්ට හොඳින් සලකලා තියෙනවා වගේම එයාට ඕනේ වුණ හැමදේම දීලා තියෙනවා. කොමාරි යූජන් කියන විදිහට එයා මේ මර්ඩර් එක ප්ලෑන් කරලා තියෙන්නේ පෙබරවාරි මාසෙ ඉඳන්. ඒ කියන්නේ මාස 3-4ක කාලයක් එයා මේ වැඩේට ලෑස්ති වෙලා තියෙනවා. කොමාරියාගේ පාපොච්චාරණයත් ඇතුළුව ලැබුණු සාක්ෂි ඔක්කොමත් එක්ක යූජන්ට විරුද්ධව නඩුව ගොනු කරනවා. 2022 ජූනි 2 උසාවියට යන අතරේ මාධ්‍යෙන් අහන ප්‍රශ්න කීපයකට යූජන් පොඩි උත්තරයක් දීලා තියෙනවා. ඒ වෙලාවේ මම හිටියේ හරි සිහි කල්පනාවකින් නෙවෙයි. මේ සිද්ධ වුණ දෙයට මම එයාගේ පවුලෑගෙන් සමාව ගන්නවා. මීඩියාගේ කට්ටිය එයාගෙන් විවිධ ප්‍රශ්න ගොඩක් ඇහුවත් එයා දිගටම කියන්නේ මට සමාවෙන්න කියන එක විතරයි. ඒ වගේම එයා මේ ඉන්ටර්විව් එක ඉවර කරන්නේ 'thank you' කියලා.
සමහරු කියනවා ඒකත් යූජන් අනිත් සීරියල් කිලස් ලව කොපි කරන්න ගත්ත උත්සාහයක් කියලා. ඒ වගේම ගොඩක් අය කියනවා එයාගේ මේ සමාව ගැනීමත් එයා තමන්ගේ දඬුවම අඩු කරගන්න බලාගෙන කරපු රඟපෑමක් වෙන්න පුළුවන් කියලා. මොකද හිරේදී වුණත් යූජන්ගෙන් කිසිම කලබලකාරී බවක්වත් පසුතැවීමක්වත් පෙන්නලා නැහැ. එයා සාමාන්‍ය විදිහට කාලා බීලා නිදාගෙන තියෙනවා. ඒ වගේම තමයි මේ මිනීමරුම කරාට පස්සේ යූජන් දෙතුන් වතාවක් කිසිම කලබලයක් නැතුව එහෙම ගිහින් ආයෙත් හනාගේ අපාර්ට්මන්ට් එකට ඇවිත් තියෙනවා. මානසික වෛද්‍යවරු කියන විදිහට ඒ වෙලාවෙත් කිසිම CCTV දර්ශනයකින් එයා කලබල වෙලා බය වෙලා ඉන්න බවක් පේන්නේ නැහැ. ඉතින් ඒ වෙලාවෙත් එයාට තමන් කරපු දේ ගැන කිසිම ගැටලුවක් තිබිලා නැහැ. කොහොම හරි බලධාරීන් යූජන්ට ටෙස්ට් එකක් කරලා තියෙනවා එයා සයිකෝපාත් කෙනෙක්ද කියලා බලන්න. මේ ටෙස්ට් එක නිර්මාණය කරලා තියෙන්නේ කැනේඩියන් සයිකොලොජිස්ට් කෙනෙක් වෙන රොබර්ට් හෙයා. කොහමරි මේක ලකුණු 40ක් හම්බෙන ටෙස්ට් එකක්. මේ ටෙස්ට් එකෙන් ලකුණු 25ක් හරි ඊට වැඩියෙන් හරි තියෙනවා නම් ඒ කෙනා සයිකෝපත් කෙනෙක් බව තහවුරු කරගන්න පුළුවන්. කොහමරි මේ ටෙස්ට් එකේදී යූජන්ට ලකුණු 28ක ස්කෝ එකක් හම්බෙලා තියෙනවා. පොඩ්ඩක් සාපේක්ෂව හිතන්න අපි ටෙඩ් බන්ඩිව ගත්තොත් එයාට 40-39ක ස්කෝ එකක් තිබිලා තියෙනවා. ජෝන් වේන් ගාසිට 40-27ක් තිබිලා තියෙනවා. ඒ වගේම තමයි ගෑනු අය 10 දෙනෙක්ව මරපු කැන් හෝ සන් කියන සවුත් කොරියන් සීරියල් කිලර්ට තිබිලා තියෙන්නේ 27ක ස්කෝ එකක්. ඉතින් කොහොම හරි ජන් යූ ජන් දිගින් දිගටම කියලා තියෙනවා තමන් මේ මිනීමරුම කරේ හොඳ සිහියෙන් නෙවෙයි කියලා. එයා කියලා තියෙනවා තමන්ට එක එක දේවල් මැවිලා පේනවා කියලා. ඒ කොහොම වුණත් උසාවිය තීරණය කරලා තියෙනවා එයාට මරණ දඬුවම නොදුන්නත් ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් ලබා දෙන්න. මොකද එයා මොන දේ කිව්වත් මේ මිනීමරුම හිතාමතා හොඳට ප්ලෑන් කරලා කරපු එකක් බව පැහැදිලිවම පේන හින්දා. ඉතින් මේකෙන් අපිට තේරෙනවා මේ ජන් යෝජන් කියලා කියන්නේ කොහෙත්ම සාමාන්‍ය මානසිකත්වයක් තිබ්බ කෙනෙක් නෙවෙයි කියලා. ඉතින් එයා සමහර විට අර මම කලින් කිව්වා වගේ එයා මේ මිනීමරුම් සම්බන්ධ දේවල් බලන්න ඇත්තෙත් එයාගේ මිනීමරුම් කරන්නේ කොහොමද, එයා හරියට මිනිහක් හංගන්නේ කොහොමද වගේ දේවල් ඉගෙන ගන්න වෙන්න ඇති. ඉතින් මම හිතන්නේ නැහැ කොහෙත්ම කෙනෙක් මිනීමරුම් තියෙන මූවි එකක් TV සීරීස් එකක් එහෙම නැත්නම් ඩොකියුමෙන්ට් එකක් බලුවා කියලා එයාට මිනිහක් මරන්න හිතනවා කියලා. ඒ වගේම තමයි වීඩියෝ ගේම්ස්. කවුරු හරි කෙනෙක් වීඩියෝ ගේම්ස් ප්ලේ කරා කියලා එයාට මරන්න හිතෙන්නේ නැහනේ. ඉතින් ඇත්තට මෙතන තියෙන්නේ මොකක්ම හරි මානසිකත්වයේ ප්‍රශ්නයක්. ඉතින් ඒකම තමයි ජන් යූ ජන්ට සිද්ධ වෙලා තියෙන්නේත්. කොහොමාරි මේ පළවෙනි මිනීමරුම කරද්දිම අල්ලගත්තේ නැත්නම් බොහෝ දුරට ජන් යූ ජන් සීරියල් කිලර් කෙනෙක් වෙන්න අවස්ථාවක් තිබ්බා. මොකද හේතුව තමයි එයාට ඇත්තටම මිනිහක් මරන්න හේතුවක් තිබිලා නෙවෙයි එයා මේ ඝාතනය කරලා තියෙන්නේ. එයාට නිකම්ම මරන්න හිතලා එයා ගිහිල්ලා අහිංසක මිනිස්සෙක් හොයාගෙන තමයි මේ මිනීමරුම කරලා තියෙන්නේ. ඉතින් සමහර විට එයා හුනේ නැත්නම් එයා දිගින් දිගටම මේ විදිහට මිනීමරුම කරගෙන යන්න තිබ්බා. මේ වෙලාවේ මට ඇතුළු වෙන ප්‍රශ්නයක් තමයි සීරියල් කිලර්ස්ලා ඉපදෙනවද, එහෙම නැත්නම් සමාජෙහිඳම සීරියල් කිලර්ස්ලා හැදෙනවද කියලා. මොකද ඇත්තටම සීයා කොච්චර හොඳින් සලකලා තිබ්බත් අපිට පේනවා ජන් යූ ජන්ගේ පොඩි කාලේ යම්කිසි ප්‍රශ්න වර්ගයක් තිබිලා තියෙනවා කියලා. මොකද එයාට අම්මා තාත්තා ඉඳලා නැහැ, එයා ඉඳලා තියෙන්නේ සීයාත් එක්ක. ඉතින් සීයා කොච්චර හොඳින් සලකුවත් එයාට අවශ්‍ය දේවල් කොච්චර දුන්නත් එයාට අම්මා තාත්තා නැති අඩුපාඩුව තියෙන්න ඇති. සමහර විට එයාගේ මේ මානසික තත්ත්වයට ඒක හේතු වෙන්න ඇති. ජන් යූ ජන්ව එයාගේ සීයාට යාච්ඤාය බාර දුන්නාට පස්සේ ජන් යූ ජන්ගේ තාත්තා ඒත් කසාදයක් කරගෙන තියෙනවා. ඒත් එයා කොයිම වෙලාවකවත් ජන් යූ ජන්ව යාගේ ළඟට අරගෙන යාගේ දරුවෙක් විදියට බලාගන්න උත්සාහ කරලා නැහැ. සමහර විට ඒකත් එක්ක ජන් යූ ජන්ට සමාජෙත් එක්ක මොකක් හරි තරහක් තියෙන්නත් ඇති. ඉතින් ඔයාලා ඒ ගැන මොකද්ද හිතන්නේ? සීරියල් කිලර් කෙනෙක් කියලා කියන්නේ ඒ විදිහටම ඉපදෙන කෙනෙක්ද, එහෙම නැත්නම් සීරියල් කිලර් කෙනෙක්ව හැදෙන්නේ සමාජෙ හින්දාද? ඔයාලගේ අදහසත් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මෙතනින් මම මේ වීඩියෝ එක ඉවර කරන්නම්. ඉතින් ඔයාලට ගොඩක් ස්තුතියි වීඩියෝ එක ඉවරනකම් බැලුවට. ඒ වගේම තමයි ඔයාලට මේ කන්ටෙන්ට් එකට සපෝට් කරන්න ඕන කියලා හිතෙනවා නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තමයි ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක ඔයාගේ යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. එහෙනම් මේ වගේම වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බෙමු.